දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී අද මම කැමති ඔබත් එක්ක බෙදාගන්නට ගීතාවලියේම තියෙන වදනක්. දුකින් කෙත වපුරන්නෝ තුටින් අස්වැන්න නෙලා ගන්නෝය කියලා. මහන්සි වෙලා තෙහෙට්ටු වෙලා ඒ අවශ්‍ය කරන බිම සකස් කරලා බීජ වපුරපුවම මොකද වෙන්නේ? වෙහෙස මහන්සි වෙලා බීජ වපුරද්දි මොකද වෙන්නේ? ඒ පැල හොඳට වැවෙන්න පටන් ගන්නවා. ඒ ආදරය තුළ කැපවීම තුළ ඊට පස්සේ හොඳ ඵල දරන්නට පටන් ගන්නවා. ඵල නෙලන කාලෙදී, කෙත්වතු නෙලන කාලෙදී දැනෙන්නේ පුදුමාකාර ප්‍රීතියක්. රත්තරන් අම්මිතාති දුවේපතේ අපි දන්න දෙයක් තියෙනවා. මහන්සි වෙන්නේ නැතුව, කැපවීමක් කරන්නේ නැතුව කවදාවත් ජීවිතේ සාර්ථකත්වයේ හොයාගෙන යන්න අපිට හම්බ වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය නම් ජීවිතේ සාර්ථකත්වෙන් සාර්ථකත්වයට යන්නට ඔබ ගාව තියෙන හැම සිතුමක්ම පැතුමක්ම සැබෑවක් කරගන්න කැමති නම්, එහෙමනම් වෙහෙසෙන්න, මහන්සි වෙන්න, ගියක් දොරක් හදන්න ඕන, ඔබ දන්නවා ඉතුරු කරන්න තියෙනවා කියලා. ලස්සන වාහනයක එළියට බහැලා ආඩම්බරෙන් යන්න ඔබ කැමති නම්, ඔබ දන්නවා කැපවීමක් කරන්නට ඕනි, මිල මුදල් එකතු කරගන්නට ඕනි. විභාගයක් පාස් වෙන නම් රත්තරන් දුවල පුතාලට කැපවීමෙන් පාඩම් කරන්න තියෙනවා. ඒ වගේම තමයි හොඳ රස්සාවකට යන්නට නම් අපි පුදුමාකාර කැපවීම් කරන්නට ඕනි. ඒ අවශ්‍ය කරන ප්‍රොෆෙෂනල් ට්‍රේනින් අරගෙන එන්නේ ඒ ට්‍රේනින්ග්ස් වල අපි අපේ ජීවිතේ පියවරින් පියවර සකස් කරගෙන ඉදිරියට යන්නට ඕනි. තව සමහර අයට ජීවිතයේ වාසනාව කියන එක ස්වාමීන් වහන්සේ අතටම ගෙනල්ලා දෙනවා, භුක්ති විඳින්න පුතේ කියලා. ඒක දෙවියන්ගේම වරප්‍රසාදයක්. නමුත් අපි දන්නවා සමස්තයක් හැටියට අපි ගොඩාක් වෙලාවට කරන්න තියෙන කැපවීමක් කරන්නට තියෙනවා. සාර්ථකත්වයක් කරා යන්නට මැච් එකක් දිනන්නට නම් ප්‍රැක්ටිස් කරන්න තියෙනවා. සයිකල් රේස් එකක් දිනන්නට නම් ප්‍රැක්ටිස් කරන්න තියෙනවා. හැම දෙයක්ම දරුවෙක්ව මේ ලෝකෙට බිහි කරන්න නම් අනේ අර අම්මා, ආදර අම්මා, ඒ දරුවව කුසේ තියාගෙන තමුන්ගේ ওই තියෙන හෝමෝනල් චේන්ජස් සිදු වෙලා මේ හැම දෙයකට මුහුණ දීලා කියලා කන්න බැරි කෑම තියෙනවා. ඒ වගේම ගොඩාක් කැපවීම කරන්නට තියෙනවා. ඒ දරුවව මාස 9ක් තුළ අවශ්‍ය කරන ආකාරයට හෙල්ති දරුවෙක් හැටියට, සෞඛ්‍ය සම්පන්න දරුවෙක් හැටියට බිහි කරන්නට නම් මෙන්න මේ වගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ ඕනතරම් උදාහරණ තියෙනවා. මේ හැම උදාහරණයක්ම ගත්තොත් හැම සාර්ථකම පුද්ගලයෙක්ගේ ජීවිතය දිහා බැලුවොත් අපි දකින සමහරවිට රාත්‍රියේ නිදි ගන්න එපෑ 3:40. ඒ අය හැම වෙලාවෙම වෙහෙසෙනවා, මහන්සිනවා, සිහින දකිනවා. ඒ අයගේ ජීවිත සාර්ථකත්වෙන් සාර්ථකත්වයට අරගෙන යන්නට. ඉතින් මෙන්න මේ සඳහා අවශ්‍ය කරන කැපවීම කරන්නට වරප්‍රසාදය කොහෙන්ද හම්බෙන්නේ කියලා ඇහුවොත් ඒක හම්බෙන්නේ අපේ ස්වාමින් වහන්සේගෙමයි. එහෙනම් උන්වහන්සේත් එක්ක නිරන්තරයෙන් බද්ධ වෙලා ඔබ ජීවිතය ගත කරද්දී ඔබට වෙහෙස මහන්සිය දැනෙන්නේ නැහැ, තේහෙට්ටුව දැකෙන්නේ නැහැ. මොකද ඔබ දන්නවා end result එක මොකක්ද කියලා. ඔබ දන්නවා ඔබ end result එක දිහා බලාගෙන ජීවිතයේ ඒ අරමුණ කරා යන්නට ඔබට ඒක අවස්ථාව බවට පත් වෙනවා. ඉතින් එහෙමනම් අද දවසේදී මම ප්‍රාර්ථනා කරනවා සුදු ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදේ එවැනි කැපවීමක් සඳහා ඔබට ඒ කැපවීම කරන්නට අවශ්‍ය කරන දේව ශක්තිය, දේව ධෛර්යය ඔබට ලැබිලා ඔබේ ජීවිතය තුළ සතුටින් ඉන්නට පුළුවන් ආකාරය ඔබේ ජීවිතේ ඔබේම අස්වැන්න නෙලා ගන්නට ඔබට හැකි වෙන්නට කියලා පෞද්ගලික කවුලක් හැටියට ජෙස්පීට